ಒಣಸಂ ಪುವತ್ ಲದಸ ನಿನ್ಗೆ ನೇನಾಪಗೆ ಯೂಟ್ಯೂಬ್ ಚಾನೆಲ್ ಏಟ ಪೆಮಿನಿಯ ವಸಾದ್ರೇನ್ ಪೆಲಿಕಣ್ಣವಾ ಮೆನ್ನ ದೆಲ್ಲೆಬುಡು ತವತ್ ಉಣಸಂ ಪುವತಾಕ್ ರಾಜು ಮಧ್ಯ ಸನತ್ ನಿಶಾಂತ ಮಹತಾ ಹಾ ಅವುಗೆ ಆರಕ್ಷಕೆ ಅಮರಣೇಟ ಪತ್ ಕರ್ಮಿನ್ ಕಟುನಾಯಕ ಅತಿವೇಗಿ ಮಾರ್ಗೆ ಸಿದು ರಿಯಾನುತುರಟ ಪೈ ಕಿಹಿಪೆಯಕಟ ಪೆರ ವಾಟ್ಸಪ್ ಪೋಸ್ಟ್ ರತೆ ಪೆದ ಉರಿಯ ದುರು ಹುವ ಮಾರು ಕರಗ ಸಟಹನ ಗೆನ ಪರೀಕ್ಷಣೆಯಕ್ ಸಿದು ಕರ್ನ ಬವ ಪೊಲೀಸ್ಯ ಪವಸನವಾ हेट वेन मगे नमट अडीन लसन फोटो पटीला नमट उडीन अमा महानिवासुवा मेरेन कलिन ममेटिक कियवान हरियासाय यान वेन पसुबिमिन सुदुकोडियक्त सहितव पालकर तिबु मेम पणिविडिय पेर दिने सवस देकय तुनट बहुमारु करगिन तिबुना मेम सटहन निसा अनतुर संबंध परीक्षण पवत्वन निलधारींट अलुत सेकयक पेन नकी येति निसा दो दैनट रोहाल गतव अतिडंगुवट पसु ए पसुवन रियतुरागे चांगम दुरकथनय अपराध परीक्षण देपार्तमेंतु भारयट गिन तिबिनवा विशेष पोलिस कंडायमक विसिन एसे एम दुरकथनय तुल पणिविड गैन पुनल विमर्शनयक करन्नट नियमितई ඒ සටහන් වෙන ලෙස ඊළඟ දිනේ ඔහු මැරෙන්න සූදානම්ින් වාහනය පැදවුවා නම් ඒ තුල කුමන්ත්‍රණය පැවතිය හැකි බවට ඉඟියක් ලැබේ. රාගම රෝහලේ නේවාසික ප්‍රතිකාර ලබන රියදුරු ප්‍රභාත් තරංග පස්වන දා දක්වා ආරක්ෂිත බන්ධනාගාරගත කරන්නට අධිකරණයේ නියම කළ අතර ඔහුගෙන් අනුතර ගැන ප්‍රකාශ සටහන් කරගෙන ඇත. අනුතර සිදුවන අවස්ථාවේ තමන් පැයට කිලෝමීටර් 160ක වේගයෙන් රථය පැදවූ බවත් වෙනත් රථයක් තම අපස් කරගෙන ගියේ කන්ට්‍රේල් ළඟට වාහනය යනතුරු නොදුටු බවත් ඔහු පවසයක් අතර තමාට පාලනය කරගන්නට බැරි තරම් සමීපයට රථ දෙක පැමිණි පසු අනුතර සිදු වූ බවද පොලිස් පවසා තිබුණා. අනතුරු වන අවස්ථාවේ රාජ්‍ය අමතිවරයා ඉදිරිපස අසුනේ නිදාගෙන සිටි බවද ඔහු කියා තිබුණා. මංගල උත්සව දෙකකට සහභාගී වී පැමිණීමේ සිටියදී අනතුර සිදුවන අතර ඔහු බිමත්වරිය පදවා නැති බව පවසා ඇති නමුත් ඔහුගේ සමාජ මාධ්‍ය කිනුම් පරීක්ෂා කිරීමේදී නිරන්තරයෙන්ම මත්පැන් බෝතල් වල ඡායාරූප හුමාරු කරන්නට කැමැත්තෙන් පසුවනෙත් බව පෙන්눔 කෙරේ. සනත් නිශාන්ත ගේරිය දුරු ප්‍රභාත් තරංග දිගු කාලයක් සනත් සමග සේවය කර ඇති අයකි. පසුගිය වසරේ ඔහු සයිදු කළ අනතුරකින් පුද්ගලයෙකු මිය ගිය අතර පසුගිය මාස 6ක කාලය තුළ තුන් වතාවක් නොසිලකිලි මත් රථ දාවණියේදී අනතුරු කර ඇති බවද හෙළි විය. කෙසේ නමුත් ඔහු එසේ වැරදි කර පොලිසියට ගියත් ඉතා ඉක්මනින් නිදහස් වෙත්තේ ඇමති බලතල උපකාර නිසාය. මෙවැනි උණුසුම් පුවත් ලදසනින් දැන ගැනීම සඳහා අපගේ YouTube චැනලය subscribe කර bell icon එක ක්‍රියාත්මක කරන්න.